ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද සාමාන්‍ය සමයේ 28 වෙනි ඉරුදිනට අපි ඇතුළු වෙනවා අද දවස අපිට හරි සවිශේෂී දවසක් අද වචනය තුළ අපිට හරි ලස්සන දෙයක් ප්‍රබන්තේනි ගෙනහැර දක්වනවා එහෙම නැත්නම් ඉස්මතු කරනවා අපි ටිකක් නොහිතන දෙයක් අපි හැමෝම ආසයි ජේසුට දේවල් දෙන්නට. මේ අපි හැමෝම ආසයි ජේසුට දේවල් දෙන්න. අපි හරි ආදරෙන් ජේසුට දේවල් දෙන්න ආසයි. එහෙමනේ අපි කවුරුත් ජේසු ගැන ලබා ගන්නත් ආසයි. ඒ වගේම අපි ජේසුට දේවල් දෙන්නත් හරි ආසයි. අද අපි සුවිශේෂය තුළ දකිනවා අන්න ඒ වගේම ලොකු ආශාවකින් ජේසු වෙනුවෙන් යමක් කරන්නට ඒ වගේම සදාතන ජීවිතය අයිති කරගන්නට පුදුමාකාර ආශාවකින් පිපාසකින් ජේසු ගාවට දුවගෙන එන තරුණයෙක් පුද්ගලයෙක් මේ පුද්ගලයා ජේසු ගාවට දුවගෙන එන්නේ හරි ලොකු විශ්වාසයකින් හා ඇදහිල්ලකින් ස්වාමීනි මට මොනවා හරි දෙයක් කරන්නට ඕන මට ඕන දෙයක් කරන්නට පුළුවන් සදාතන ජීවිතය ලබා ගන්නට මම මොනවද කරන්නට ඕනේ? ප්‍රවන්තිනි මේ අවස්ථාවේදී ජීවමාන ස්වාමින් වහන්සේ ඔහුට කියනවා ඔබ ගිහිල්ලා ඔබ සන්තක දේවල් විකුණලා ඔබ එන්න. ඒ අවස්ථාවේදී ඔහුට ඇතිවෙන සිත් සන්තාපය මොකද එයාට ඒක කරන්න අමාරුයි. ඒ නිසා එයා හරි සිත් සන්තාපයෙන් හැරිලා යනවා. ප්‍රමන්තිනේ අපි ජේසුට දෙන්න ආසයි අපි ජේසුට ගොඩක් වෙලාවට දෙන්නේ අපි ජේසුට දෙන්න ආසදේ අපි ආසදේ අපි කැමති දේ හැබැයි ජේසු අපිට අනිත් පැත්තෙන් කියනවා මට ඔයාලා කැමති දේ නෙමෙයි මං කැමති දේ ඔයාලා මට දෙන්න ඒක තමයි අමාරුම දේ අපිට අපි කැමති දේ ජේසුට දෙන්න අපිට ලේසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජේසු කැමති දේ අපිට ජේසුට දෙන්න ලේසි නැහැ ප්‍රමාණ දෙනික අමාරුයි. අපි කැමති දේ ජේසුට දෙන්න ලේසි. ජේසු කැමති දේ අපි ජේසුට දෙනවා කියන එක it's a demand. ඒක ඉල්ලුමක්. ඒ ඉල්ලුමට සැපයුම දීම ලේසි නැහැ. ඒක හරි අමාරුයි. ඒ අමාරුකම ඒ අපහසුතාවය අපිට තියෙනවා මේක මේ අමාරුකම බොහොම පැහැදිලිව අර තරුණයාට දැනුණා. නමුත් අපි දකිනවා ස්වාමින් වහන්සේ අද ඔබට මට ආරාධනාවක් කරනවා. ඔබට මට ආරාධනාවක් කරනවා. ආරාධනාව තමයි උන්වහන්සේගේ ආදරය තුළ අපිට ඕනෑම දෙයක් කරන්නට පුළුවන් කියලා. බැලූ බැල්මට මිනිස්සු වෙන අපිට මේ ලෞකිකත්වයෙන් මිදෙන්නට බෑ මේ ලෞකික ජීවිතත් එක්ක ගැලවෙන්නට බෑ අපි ලෝකයට ගොඩක් ඇලිලා ලෝකයක් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ මේ ලෝකයේ තුල අපි ගොඩාක් වෙලාවට ජීවිතේ අතරමං වෙනවා ඒ නිසා අපිට මේ ලෝකයක් එක්ක ජීවත් වෙන්නට බෑ කියලා මේ හැඟෙන වෙලාවේදී ජීවමාන ස්වාමින් වහන්සේ අපිට නැවත මතක් කරනවා nothing is impossible with god දෙවියන් වහන්සේත් එක්ක කරන්නට බැරි දෙයක් නෑ දේව සංරක්ෂණය ගැන විශ්වාස කරන දේව ඇදහිල්ල තුළ විශ්වාස කරන දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන කිසිම කෙනෙකුට දෙවියන් වහන්සේ තුළ කරන්නට බැරි දෙයක් නැහැ. ප්‍රමන්තිනී ඒ ඇදහිල්ලේ විශ්වාසය ජේසු තුළ තිබුණා. ඒ විශ්වාසයට තමයි ඒ ඇදහිල්ලට තමයි අද ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ. ඒ ආරාධනාවට අපි ඇතුළු වෙමු. දෙවියන් එක්ක අපිට කරන්නට බැරි දෙයක් නැහැ. ඇයි අපි දේවල් දෙන්න බය? ඇයි අපි දේවල් අතාරින්න බය? අපිට නැති වෙයි. අපිට ගොඩක් පාඩු වෙයි. අපිට ගොඩක් අවාසි වෙයි. අපි අතරමං වෙයි. අපි වැටෙයි. මේ කියන හැඟීම. හැබැයි ස්වාමින් වහන්සේට අපි උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට දෙන දේ අපිට සිය ගුණයකින් ආය ලැබෙනවා කියලා ස්වාමින් වහන්සේ අපිට මතක් කරනවා. ඒ නිසා බය වෙන්නේ නැතුව මේ කිසිම බයක් නැතුව චකිතයක් නැතුව දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙන්නට වැය වෙන්නට උන්වහන්සේ වෙනුවෙන් දිවි හිමියම අපි දෙන්නට දිවි හිමියෙන්ම දෙන්නට උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන දවසක් මේ දවස මේ සතිය ආරම්භ කරනකොටම ඒ නිසා අපි දේව සංරක්ෂණය මත යැපෙමු දේව සංරක්ෂණය මත යැපෙමු
අපේ මුදල් අපිට කොච්චර තිබුණත් ප්‍රමාණවත්නේ ඒව එක දවසකින් නැති වෙලා යන්නට පුළුවන්. අපේ වත්කම් එක දවසින් නැති වෙලා යන්නට පුළුවන්. අපේ සෞඛ්‍ය එක මොහොතකින් නැති වෙලා යන්න පුළුවන්. ඒත් දෙවියන් තුල විශ්වාසයෙන් යදින විශ්වාසය තුල රැඳෙන මනුස්සයාගේ ජීවිතය හැම මොහොතකම බලවන්තයි ප්‍රබලයි ආනන්දනීයයි. එනිසා අපි ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙමු. මේ වෙලාවේදී ජීවමාන ස්වාමීනි අපි ආඥා කරමු. ජීවමාන ස්වාමීනි මේ මොහොතේදී මේ සතිය ආරම්භයේදීම අපි ඔබ වහන්සේගේ දයාබරව හස්සයට බාර කරනවා. අපි කැමති ස්වාමීනි ඔබ වහන්සේට අපේ ජීවිත දෙන්නට. ඔබ වහන්සේ අපින් ඉල්ලන විදිහට ඔබ වහන්සේ තුළ විශ්වාසය තබන්නට, ඔබ වහන්සේ තුළ රැඳෙන්නට, වහන්සේගේ ආදරය තුළ රැඳෙන්නට මේ ශ්‍රවණය කරන හැම දරුවෙකුම මේ සතිය පුරාවටම ආශිර්වාද කරන්න. මේ සතිය පුරාවටම ඔබ වහන්සේගේ සංරක්ෂණය තුළ විශ්වාසය තබමින් ඔවුන්ගේ හැම පියවරක්ම ඉදිරියට තබමින් ඔවුන් තියෙන හැම පියවරක්ම ඔබ වහන්සේගේ ආදරය තුළ සාර්ථක කරගන්නට මේ මොහොතේදී ඔවුන් ආශිර්වාද කරන්න. ඔවුන්ගේ මේ සතිය පුරාවටම ඔවුන්ගේ සෑම ප්‍රාර්ථනාවක්ම සඵලමත් වේවා, සෑම සිහිනයක්ම සැබෑ වේවා, සෑම බලාපොරොත්තුවක්ම ඉටු වේවා, නිදුක් නිරෝගී ජීවිතයක් මේ සතිය පුරාවටම ඔවුන්ට ලැබේවා, ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක ජයග්‍රාහීව කරගන්නට ඔවුන්ට අවශ්‍ය කරන බලය, ශක්තිය, සුවය, ශාන්තිය ලැබේවා. ජේසුගේ නාමෙන් ආමෙන්.